සමවිතරගේ මාධ්‍ය ප්‍රකාශක පේශල මනෝ කූපාඩිකම හැමෝටම ඉංග්‍රීසි බෑන් පොලිටික්ස් වෙන යාළුකම් වෙනයිනේ. ඒ බලාපොරොත්තු සින්වීමේ පොරදියේ මාළු බෑම දැන් මේගොල්ලෝ බාගෙන එනවනේ. සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ බබේ මම දන්නවනේ. මොකද රනිල්ගේ සල්ලි සාක්කුවේ සල්ලි ඇව අපේම සල්ලිනේ. රනිල්ුයි මහින්දයි තරහ වෙන්න ඕන. නාමල් රාජපක්ෂ මාව හමුරත් කතා කරන්නේ නැද්ද? මේගොල්ලොත් එක ඒගොල්ලොත් එක කැම්පේන් කරනවා. උමන්දාව හිතන්නකෝ ඉරාක් කොහොම ප්‍රොජෙක්ට් එකක්ද කියලා ඔයත් ගිහිලා තිනවා මාත් ගිහිලා තිනවා. මේ බයත් ඇවිල්ලා පොඩි පය බඩුවක් නෙමෙයි. අත මම හරියන්නේ ඉතින් වටේ යන්නේ ගෙලිම කියන්නේ කාට දෙන්න ඕනේ කියලා. මම දෙන්නේ අනුර කුමාර කොහොමද දෙන්නේ? මම ඔබ 2019 කිව්වා අනිවාර්යෙන්. මේ අපි වගේ ඉන්න ට්‍රයි කරන්න ඕගොල්ලෝ. අද ඉතාමත්ම විශේෂ ප්‍රෝග්‍රෑම් එකක්. මොකද අද මාත් එක්ක කතා කරන්නේ මගේ මිත්‍රයා සහ සමගිජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පේශල මනෝජ්. අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා ඉදිරියේදී සජිත් ප්‍රේමදාස ගේ නේද වැඩ කටයුතු සහ ඒ පිළිබඳව පක්ෂයේ වැඩ කටයුතු ගැන කතා කරන්න. දැන් මේමය අර නැටි තනතුරු දීලා ඉවරලා අපි අන්තිමට අපිට ඔය බ්‍රෑන්ඩ් බෙරවන්නේ කොහොමද? මොකද තර වැඩ කටයුතු කරනවා ෂේප් එක ගන්න. ඉතින් අපි වැඩ කරගෙන ආස්තල්ලි කියනවානේ දන්නවනේ. ඉතින් මොකද මේ කට්ටිපයි ඉන්නේ විවාදේ චොරනේ ඔකලංගේ නායකයා මොනවාද මෙහෙම. ඉතින් අපේ නායකයා එහෙම එකක් නෑ. මේ රටේ කවුරුර පත්වෙන නායකයා නායකයන හැමෝගෙම. නමුත් ඉතින් මගේ නම් ඉතින් මම පෞද්ගලික රාජවාදන්නනේ අපි ගැලින්ම කියනවනේ. මගේ මතේ ඉතින් අපි විවාදයක් කරනවා නම් ඔක්කොම දැන් ඔය දේශපාලනද ජනාධිපති අපේක්ෂකවරු නම් මං කියන්නේ ඕක එක තැනකට ගිහිල්ලා නිකන් මේ කාමරයක් ඇතුලේ එහෙම නැතුව ඕපන් ප්ලට්ෆෝම් එකකට ආවන හොඳ නැද්ද ඔයා කියන්නේ? දැන් අපි දැක්කනේ ට්‍රම්ප් එහෙම මතකද ඇමරිකාවේ ඉලෙක්ෂන් එකේදී උනේ ඉල්ලා ටක් ගාලා ඒ දේගොල්ලන් කතා කරලා. ඔව් ඒ කියන්නේ මම නම් කැමති ඇත්තම කතාව කියනවා නම් අපි කියමු අනුර කුමාරය සජිත් ප්‍රේමදාසයි කියලා ওই දෙන්නම ඕපන් ප්ලට්ෆෝම් එකකට ආවා. මුළු ලංකාවේ තියෙන මීඩියා ඔක්කොමන්ට වෙන්න කිව්වා. සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් වල ඉන්න අයටත් වෙන්න කිව්වා. ඒ වගේම තමයි මම කැමති ජාත්‍යන්තර මාධ්‍ය නියෝජිතයෝ ඉන්නේ මේ. ඒගොල්ලොත් ආවා. අල් ජසීරා ගේ ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඈ ඉංග්‍රීසියෙන් කතා කරන්න. සජිත් ඉංග්‍රීසියෙන් කතා කරලු. නෑ අනිත් පැත්තට නෑ. අපි කියමු හරි ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හරි ආවිල කම නෑ. ඉතින් හැමෝටම ඉංග්‍රීසි බෑන්. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. ඒක එහෙම කරගලා නිකන් ඒ විදිහට කියන හොඳ නැද්ද? නිකන් ගිහිල්ලා මම එනවා කියලා ටික පාළු ගනවලා වළම් බිඳිනවට වඩා අපි කැමති එහෙම වෙනවා නෑ. එහෙම තමයි. ඒක තමයි ප්‍රොෆෙෂනල් කියන්නේ. මට නම් අරක ඇත්තටම බේන්නේ බං ඇත්ත ගැලීම කියන්නම් බෑන්නර කරා මේ කරාට අපිට ගමන් නෑනේ. ඒක කූපාඩි කම. ඇයි ඒ? නිකන් එහෙම ගිහිල්ලා අපි දැන් එනවා මෙහෙමයි කියලා වල බොරුවට ගිහිල්ලා ඉතින් ඇයි ඒක සදිත් ගියේ නැත්තේ මොකද විවාදයට? ගියේ නැත්තේ කියන්නේ ඉතින් එනවා කියලා කොතනවත් තිබුණ නෑනේ. ඔව්. එනවා කියලා කොහෙවත් තිබුණ නෑ. ඉතින් එහෙම මන් නම් කියන්නේ එහෙම යන්න ඕනේ දැන්. ඔව් ඇත්තම කතාව කියනවනේ ඔය ඕක ඇවිල්ලා මම ඔකට දෙන්න මොකද කූපාඩි දේශපාලනේ. දැන් අපි මේ යුගයේ අපි ඉල්ලනවා නම් සිස්ටම් චේන්ජ් එකක්. කූපාඩි කම දේශපාලනේ නම් ඇත්තටම ඕවට හොඳටම උත්තර දෙන්නේ මහින්ද රාජපක්ෂට. ඇයි ඒ? දැන් ඇත්තම කතාව කියනකොට දැන් ඕක වා හිතන්නකෝ ඔය සජිත්ගේ ඉන්න තැන මහින්ද ඉන්නේ කියලා. අනුර ඔය විදිහට කියලා රඟනවා කියන්නේ කොතන? හරිද? නිකමට හරි මහින්ද හිටියන මහින්ද මොකද දඩක් කරන්නේ? මහින්ද අනන්ද අලුත්ගම ගිය හරි රෝහිත අපේ ගුණ වර්ධනා හරි තිස්ස කුට්ටි අරච්ච කවුරු හරි පොරක්ව යවන ඔතන්ට. අපේ නායකයා ඉන්නේ නැහැ මේම. ඔයාට එන්නේ මේමට කියලා ඔතන එන්න කතන්දරයන්නේ නේ. හැබැයි ඉතින් මං දන්නේ ඉතින් සජිත්ලා ආරේ මේ වගේ නැතුව ඇති. නැත්නම් ඔයා හිතන්නේ කොතනට ආ රයිට් ඔයා මේම නෙන්න කියන්නේ අපි මේම ඉන්නේ. දැන් ආයිටි එන්න කියන නඩ ගහවයි. ඔව් හර්ෂ වගේ ගියා නම් මොකද වෙන්නේ? දැන් ඔතනට දැන් ඕගොල්ලෝ වාට තේරෙන්නේ නැද්ද? දැන් උතර රනිල් වික්‍රමසිංහගෙන්ම තමයි ඔක ප්ලෑන් එක කියන්නේ. නෑ ඒක තමයි. දැන් මම දැක්ක අද මරිකාර් අය මේ දාලා තියෙනවා ලාල්කාන්තයි ITN එකේ සභාපතිතුමයි මැද ඉන්න උපුල් කුමාර පෙරුම නීතිඥතුමා. ඒක තමයි. දැන් අනුර වැඩ කරන්නේ රනිල්ට. ඈ අනුර වැඩ කරන්නේ රනිල්ට. ඌ ඉතින් ඒක අරගේ පේනවනේ. ඒක මේ සමාජ ජාලවල ඉන්න ඇට තේරෙන්නේ නෑ. ඒක තමයි. ඉතින් මම කියන්නේ මෙහෙමයි. ඇත්ත කියනොට දැන් හොඳම උදාහරණේ අපි 2019 මම ඇත්තටම ඉරාජ වර්ථික පොලිටික්ස් වලට අපි සම්බන්ධුන්නේ නැහැ නේ බ්‍රෝ. අපි දැන් එහෙම කිසිම විදියකින් ෆුල් කෙලගත්තා මිසක් ඒ වුණාට අපේ පොලිටික්ස් වෙන යාළුකම් වෙනයිනේ නේද? සමහරවිට අපි පෝස්ට් එකක් දැම්මත් කියලා මම දැන් මේක දානවා මේක නේද? එහෙම තියනවා. ඉතින් ඕකම තමයි මේගොල්ලෝ ඇප්ලයි කරන්නේ. මේගොල්ලෝ නරගන්නේ මෙතන. ඒක වාගේ Facebook ටිපර් මාක් ගන්න. ටිපර් වාගේ Facebook page එක ගන්න දෙයක් නැහැ නේ ජෙප්පෝ කුණු හරපෙන් බැලලා තින්නේ. ඌ ඉතින් ඒක මට එච්චරම ප්‍රශ්නයක් නෑ. මොකද දන්නවද? ඔය ඇවිල්ලා අහිංසක කොල්ලෝ කෙල්ලෝ. හරිද? ඇත්තම කතාව කියන්නේ. ඒ කියන්නේ මම හිතන්නේ මෙහෙම කිව්වට බ්‍රෝ. 2019 චිත්‍ර ඇඳනේ. ඇත්තට උන් බලාපොරොත්තු වුණා දෙයක්. ඔව්. ඊට පස්සේ ඒක කරගන්න බැරි වුණා. මොනේ අම්මෝ හේතුවක් උඩ කරගන්න බැරි වුණා. ඒ බලාපොරොත්තු සින්වීමේ අර බොරදියේ මාළු බෑම දැන් මේගොල්ලෝ බාගෙන එනවනේ. ඔව්.
ඒකන ඔය වෙලා තින් ඒගොල්ල හිතන්ගෙන මේගොල්ල තමයි මාරම මේ ඇවිල්ල මේත් ඇවිල්ල උනුයි මුණුයි උන් අරුණුයි ඔක්කොම එක එවුන් තමයි එකම හැලිය සෙට්ටකෝය දැන් අරුන් අර කොල්ලො කෙල්ලෝ අර බලාපොරොත්තුෙන පව් වැලි මාලිමාව කියලා මාලිමාව කියලා ඇයි දෙවිපි කියලා උත් බයයිනෙ තොර මාලිමාව කියල එකක් ඇවිල්ලා බොරුවට මේ දාලා ෆුල් බ්‍රන්ඩ් ෂර්ට් මාත් එකයි වගේ ෂර්ට් එක ඇඳගාව ෂර්ට් එක ඇඳලා නැද්ද ප්‍රෝග්‍රෑම් එකදලා ෂර්ට් ඇඳලා ඒව දාලා පොඩි බියදම් කරලා ඒව මේවා කරලා ඉතින් අර මිනිස්සු රවට්ට ඇහැ රවට්ටන කියකන ඔය කරන්න ඇහැසා කන එක එක මුන් මේමයි අපි මේමයි වාට දැන් මේ ෆෝන් එකට දැන් මන් දැකලත් තියෙනවා සජින් ප්‍රේමදාස කතා කරනවානේ ටිරෙක් කතා කරනවා දැන් මොකද කියන්නේ මේ දවසට දැන් මාලිමාව ත්‍රෙට් එකක් නෙමෙයි දෙකොලන්ට සජිත් නම් ඕවා කතා කරලම නෑ ලොක්ක මොකද වෙන්නේ මේමයි 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 අරවයි මේමයි ඒව තමයි කතා කරන්නේ ඒව නැතුව මේ අරව මේව කතා කරන්නේ නැහැ ආර්ථික දැන් ඕගොල්ලන් වැඩකුත් නැහැ යන්නේ වැඩකුත් නැහැ දැන් විවාදයට ඕගොල්ලන් ඇයි මේ කතා කරපු මිනිස්සු වැඩද නේ ඕගොල්ලෝ කියනවා මේ එස්ජීවිගේ මං කියන්නේ ඕගොල්ලන් මේ ආර්ථික දැන් ඕගොල්ලන්ගේ නායකයාට කියන්න ඕම ඉන්නකෝ ඕගොල්ලන්ගේ නායකයාට කියන්න දැන් සජිත් ප්‍රේමදාස හම්බුනොත් කියන්න මේ ආර්ථික මේ විවාදයේ මේ ආර්ථිකය ගැන කතා කරන්න ඕගලන් කතා කරලා තියෙන වැරදි මිනිසුන්ට. ඔව්. ඕගලන් කතා කරන්න ඕනේ සුනිල් නන්දිනුත් තියෙන නෙමෙයි. ඕගලන් කතා කරන්න ඕනේ දයාශාන්ත අයියව දන්නවද කවුද කියලා. හ්ම්. දයාශාන්ත අයිය තමයි මාතර සුනිල් නන්දිනුත්ට ඇඳුම ඉඳලා සපත් දෙක ඉඳලා ඔක්කොම. ආ ඒ අයියා. ඔව්. ඉතින් ඒගොල්ලන්ට තමයි මේ රටේ ආර්ථිකය ගැන හරියට තියෙන්නේ. නෑ මෙහෙමයි. මෙහෙමයි. මිනිසුන්ට නෑ ආර්ථිකය ගැන. නෑ මෙහෙමනේ. දැන් ඒගොල්ලෝ නෑ මෙහෙමයි මං කියන්නේ පක්ෂ දෙකක් අතර විපක්ෂය හරි කමන්නේ නැහැ. ඔයගේ තියෙනක හොඳයි. එතකොට කමිටුවට එන්න ගොනම් කමිටුවට මම කියන්නේ නායකයෝ ආර්ථික විතරක් නෙමෙයි මේ රටේ සංචාර කර්මාන්තය එතකොට කෘෂි කර්මය අරව මේ ඔක්කොම නායකයද ඉන්න කතා කරනවා නායකයා කියලා කියන්නේ පරිපාලකයෙක්නේ දැන් මේකේ මේ ඔයාගේ මේ ආයතනයේ වැඩ කරන කැමරා ක්‍රූ එකේ ඉන්න සෙට් එකේ වැඩි ඔයා කරන්න යන්නේ නැහැ නේ ඔයා හරි මිනිස්සු දාලා ඉන්නවා එතන එතකොට ඒ වැඩේ යනවා නැද්ද ඒකයි මං කියන්නේ තේ නායකයෙක් කියන්නේ එහෙම එක්කෙනෙක් අපි මෙහෙම ගත්තොත් දැන් අපි නිකන් ප්‍රකල්පනය කරමු නිකන් අපි හිතමුකෝ ඔක්තෝබර් මාසේ වා මොන්න ඔක්තෝබර් 12 වෙනිදා කියලා කිව්වෝ අපි ඔක්තෝබර් 12 අපි තුම ඡන්ද දිනනවා කියලා තිනලා ඔන්න ඊළඟ දවසේ උදේ නැගිටිනකොට එක පාට ඡන්ද රිසල් ඇවිල්ලා මාලිමාව දිනලා දැන් ඔන්න JVP ආණ්ඩුවක් ඇවිල්ලා දිනලා රට මොනවා වෙයිද වා මොකද කරන්නේ ඊට පස්සේ මොනවා වෙයිද මම හිතන්නේ මුකුත් වෙන්නේ අර 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 සෙට් එක රඟන්න පටන් ගනි. කවුද? අර අර ඔය දැන් මේ මෙව වෙන සෙට් එක සමහරට කියන්න බෑ ඉතින් අපිටත් එම්එන් ත්‍රෙඩ්ස් දායිද අරේ මේ කියලා. දිනන් එක ඉස්තරම ඒගොල්ලන්ට ලේසි නැතිින් ඇච්චර ලොකු බයක් නැහැ අවුලක් නැහැ. ඒ කියන්නේ මං කියන්නේ මේ මාලි මාව හරි කවුරු හරි අපි ඒගොල්ලොත් කියනවා නම් සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕනි කියලා අපිත් කියනවා අපේ රටේ සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕනේ නැද්ද? එහෙම තියෙන්න එපා. දැන් ඉස්සර වගේ නෙවෙයිනේ මේක. මිනිස් කොල්ල කෙල්ල බලාපොරොත්තු වෙනවා නම් යූත් එක බලාපොරොත්තු වෙනවා නම් සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕන නම් ඒක චේන්ජ් වෙන්න ඕනේ. එහෙම නැතුව නිකන් බොරු ගිගිය අරක ගිගිය. සජිත්ට පුළුවන් දෙයක් කරන්න. සජිත් කර සජිත්ටත් පුළුවන්. සජිත් මන් කියන්නේ සජිත්ටත් පුළුවන්. මේ කියන්නේ දැන් සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ බබෙක් නෙමෙයිනේ යන්නේ. ඇත්තම කතාව කියනවා නම් සජිත් සජිත්ව ගමගාරි සජිත් ගැනනේ කතා කරන්නේ. එතකොට සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ මෙච්චර කාලයක් දේශපාලනේ ඇවිල්ලා අන්තිමට UNP පාක්ෂිකයා සජිත්ව දාන්න කියන තැනට මාමනේ. ඔව්. ආවනේ. අච්චර ලොකු කැම්පේන් එකක් ගහලා නේද? සාරාන් කැම්පේන් එක ගහලා. සාරාන් කැම්පේන් එක නෑ සාරාන් කැම්පේන් එක නේ සාරාන්ගේ බෝම්බේ ගහලා ජාතිවාදී කැම්පේන් එක ගහලා. සෝරි අර සෝරි කියන්නේ. සාරාන්ගේ බෝම්බේ ගිහිල්ලා ඊට පස්සේ ජාතිවාදී කැම්පේන් එකක් ඇවිල්ලා ඔක්කොම කරලත් මිනිහා 55ක් ගත්තනේ. ලක්ෂ 55ක් ගන්නවා අපි ඒවත් නැහැ කියන්න බෑනේ නිකම්ම මේ gedara budiyagena hitiya කියලා ලක්ෂ 55ක් හම්බ වෙන්නේ නේ නේ අනුරකුමාරටත් හම්බ වෙන්න බෑ මොන හරි වැඩක් කරන හින්දානේ හම්බ වෙන්නේ එතකොට මං කියන්නේ සජිත් ඇවිල්ලා ඊට පස්සේ UNP එකෙන් ගියානේ අච්චර ලෝ UNP කියන්නේ පොඩි පක්ෂයක් දනේ මාර දෙවන්ත පක්ෂයක්නේ එතකොට සජිත් ගියාට පස්සේ හාන්සි වුණේ UNP පක්ෂෙනේ මොනවා කිව්වත් ඉතින් ඒක එහෙම ඒකනේ ඇත්ත අද විපක්ෂ නායකය වෙලා ඉන්නේ සජිත්නේ ඉතින් සජිත් ඔයා හිතන්නේ මේම දේශපාලනය කියලා මේම බැලුවම මේ අංශ කණුවට පේන්නේ නැහැ කියලාද දැන් හැබැයි දැන් අපිට ආරංචි මේ වගකීමෙන් කියන්නේ ඔය සජිත්ගේ දැන් සමග ජන බලවේගයේ ඕගලන්ගේ කට්ටිය රැට හොරේ නලින් වික්‍රමසිංහත් එක්ක කතා කරනවා ඉතින් කතා කරන්න මෙහෙමනේ අනේ මේක ඇතුළේ අන්න ලොකු ලොකු බජට්ුත් පාස් කරලා දීලා ඔයගලන්ගේ කට්ටියට මෙහෙමනේ බජට් පාස් කරලා දෙනවා 400 500 ගමේ වැඩ කරන්න පාස් කරලා දෙනවා ගමේ වැඩ කරන්න ඔව් ගෙදර වැඩ කරගන්න ගෙදර වැඩ කරන්න මේ හරි ගම් වැඩ කරන්න ඉතින් පාස් කරලා දෙන්න එපැයි මොකද රනිල්ගේ සල්ලි සාක්කුවේ සල්ලි ඇව අපේම සල්ලිනේ මං කියන්නේ ඒක නෙමෙයි මං කියන්නේ දැන් අපි කියමුකෝ රනිල් උයි මහින්දයි තරහ වෙන්න ඕනේ
පෞද්ගලික ඕන්නේ නේද? දැන් ඇත්තටම දැන් අපි ඇත්තම කියන පොහුට්ටුවට ගහනවනේ හැම වෙලෙම එක එක විදියට කොයින් හරි ගහන. නාමල් රාජපක්ෂ මාව හමුනොත් කතා කරන්නේ නැද්ද? හලෝ මචං කොහමද කොහමද හොඳින් ඉන්නනේ ඔබ අපිට දෙනවා මචං කියන්නේ නැද්ද? ඉතින් ඒක තමයි මේ පොලිටික්ස් වෙනයි පෞද්ගලික ජීවිතය වෙනයිනේ. ඉතින් ඒකයි පටලගන්නේ. දැන් එතකොට ඇත්තට දැන් සජිත් අනුර කුමාර මොකද මූණ බලන්නේ තරහයි උඹට උඹලා වගේ උන් අපිට එපා වගේ මේ ඉන්න ඔය ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම ජේවිපීගෙනේ. දැන් විරුද්ධ ඔවුන්ට විරුද්ධ මතවාදයක් දරුවොත් ඔවුන් නැවිලා දැන් ගෙවල් කඩලා මේ ඔක්කොම කුඩු කරන්න දන්නවනේ කුඩු ගල්ලා ඒ ඔවුන්ට විරුද්ධ මතයක් දැම්මොත් කුඩු කරනවා. නෑ ඒ ඇවිල්ලා මෙහෙමනේ ඒ ඇවිල්ලා පල්ලේ හැලේර එක. නලින්ද ජයතිස්සයි නාමල් රාජපක්ෂයි හිස තෙල් ගන්න එකට නෙනගතට. අර පොටුව තියෙන්නේ. එතකොට නැද්ද කියන්නේ කොහොමද? දැන් ඇත්තම කතාව කියනෝ නම් අපි කියමු JVP එකේ නායකයෙකුට ක්‍රියාකාරී සමාජිකයෙකුට පළාත් සභාවේ හරි ප්‍රාදේශීය සභාවේ හරි වැඩක් කරගන්න ඕන නම් තමන්ගේ යාළුවෙක් ඉන්නව නම් කරගන්න නැද්ද ගමඩ? ඒ මචං මේක කරලා දෙ. කරනවනේ ඒක. අපි ඇත්ත කතා කරන්න බෑ. නියම් බොරුවට ස්ටේජ් එකට ඇවිල්ලා තරහ වෙලා මේගොල්ලොත් එක ඒගොල්ලොත් එක අරවා මේ වගේ බයිලා. මං කියන්නේ ඒකයි. එහෙම බයිලා ඕනේ නැහැ. මං කියන්නේ මිනිස්සු රවට්ටන්න එපා. දැන් පිටරට ගිහිල්ලා වුණත් අපේ ලංකාවේ ඉන්න අහිංසක මිනිස්සු කොච්චර වැඩ කරනවද ආවා දන්නවනේ රාජ. අපිත් පිටරටවල වල ෂෝ වලට යනවා අපි දැකලා තියෙනවා. දැන් ඒ මිනිස්සු කොච්චර මහන්සිලාද හම්බ කරන්නේ. අනුරලා වුණත් ගිහිල්ලා හොඳයි අනේක කමන්නේ පොඩි ටුවර් එකක් දාලා කතා ටිකක් කියලා සල්ලි ටිකක් එකතු කර ගන්නවා ලොකු ගණන් වලින් මොකද කියන්නේ ඒවා නෑ මං අහන්නේ ඒකෙන් ලංකාවේ ශ්‍රී ලාංකිකයෝ ගොඩක් දැන් රටේ ඉන්න අය දැන් අපි තුම ඇමරිකාවේ ඉන්නකොට එතකොට මුළු ඇමරිකාවෙම ඉන්නේ ඇමරිකාව කියන්නේ ධනවාදී රටන්නේ ඉතින් සල්ලි තියෙන ඔක්කොම හැබැයි ඒ රටේ ඉඳගෙන අපේ ශ්‍රී ලාංකිකයෝ මේ සමාජවාදය ගැන කතා කරන එක ගැන කතා කරලා නෑ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ රියැලිටි එකේ සමාජවාදයක් නෑ දැන් මම කියන්නේ මේමය දැන් ඒ අනේක මරු කමන්නේ හොඳයි ඒ ගිහිල්ලා අපි කියමු ඩොලර් මිලියනයක් අරන් එනවා එකතු කරලා කට්ටිය දෙනවා අපි කියමු මිලියනට වඩා දෙන්න පුළුවන් ලාංකිකයෝ ඉන්නේ ගෙනල්ලා අපේ ඔය කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයෝ ඉන්න වැටිලා ඉන්නේ මොකද JVP ෆන්ඩ් එකෙන් මෙන්න මේක කරන්නේ මේක කරන්නේ කියලා බෙදා බෙදනවද දෙන්නේ ඇත්තටම ජීවිතේරවත් දැකලා නැහැ ඒ ඔයා හිතන්න ඉස්කෝලවලට අපි කියමුකෝ ඔය දුප්පත් ඉස්කෝල තියෙනවා ඒ වගේ අත්‍යවශ්‍ය දේවල් තියෙනවා ඒවට අපි පිටරටවල් වලට ගිහිල්ලා එකතු කරගෙන ඉන්න සල්ලි වලින් මේ දේ කරනවා කරනවද නෑ කෘෂිකර්මය ගැන ලොකුවට කතා කරනවා කෘෂිකර්මයේ මේ ගොවීන්ට අපි මේ වගේ දෙයක් කරන්න ඕනේ මේ ප්‍රොජෙක්ට් එක හදන්න ඕනේ අපි පිටරට ගිහිල්ලා අරන්ගෙන සල්ලි වලින් අපි කරනවද නෑ විශ්වවිද්‍යාල කොල්ල කෙල්ලක පාරට බස්සනවා අර්ග කරනවා මේක කරනවා අදිති නිල්ලනවා මේ ලෙක්චර්ස් වලට මම දන්නවනේ ලෙක්චර්ස් වලට එන්න සල් බස් එකට සල්ලි නැති කොල්ල කෙල්ලෝ ඉන්නවා එක 5000ක ශිෂ්‍යත්වයක් දෙනවද අඩුම තරම් නෑ නෑ ඒතකොට මේ සල්ලි වලට මොනවද කරන්නේ මේගොල්ලෝ කැම්පේන් කරනවා නැත්නම් ඔකම තමයි මම දැන් දිලිජ් ජයිරත් කිව්වේ පුදුම විදියට මේ වියදම් කරනවා ඕ ඉතින් දැන් සෝෂල් මීඩියා වලටම කොච්චර වියදම් කරනවද කියලා අපි දන්නවනේ අපි සෝෂල් මීඩියා වල ඉන්නේ හින්දා කොච්චර යනවද කොච්චර වියදම් මං හිතන්නේ මේ ඔය SD වෙනම 10,000කට හමුදාවක් ඉන්නවලු ඒගොල්ලෝ ඔව් කමෙන්ට් කරන නිවන් සෝගේගේ කමෙන්ට් කරන ඕ ඉතින් දැන් අපි දැම්මම තේරෙනවනේ ඉතින් ඒව ඔක්කොම මේගොල්ලෝ ෆන් කරන්නේ මං කියන්නේ කමන්න නෑ නමුත් නිකන් ඊට වඩා අපේ රටවල් වල මිනිස්සු පවුනේ ඇත්තටම කතාව ඔයා හිතන්නකෝ අපි සතිය බස් ගෙවන්නේ කොහොමද ඉතින් ඔයගලගේ සතිය මේ බස් අරගෙන ඉස්කෝල වලට දෙනවා නේ ඉතින් ඒ සල්ලි කොහෙන්ද දුන්නේ ඉතින් ඒ අර වගේම ෆන් කරන මිනිස්සුන පක්ෂයට කවුරු හරි සල්ලි තියෙන මිනිස්සු ඒ පක්ෂයට ෆන් කරනකොට සජිත් ගිහිල්ලා ඒක ගෙදර තියලා ඉවරලා පෙට්ට ගමස්සේ දාන්නේ නැහනේ සජිත් ඇවිල්ලා හරි ඉස්කෝල වලට බස් ටික දෙනවා ස්මාර්ට් ක්ලාස්රූම් ටික දෙනවා හොඳ නැද්ද වැඩේ හොඳයි හොඳයි අපි කියමුකෝ ඊළඟට එන ගවර්න්මන්ට් එක අපි කියමුකෝ රනිල් වික්‍රමසිංහ මයි ජනාධිපති වුණා කියලා අපි කියමු අනුර කුමාර ජනාධිපති වුණා කියලා එතකොට ඉස්කෝලවල පැලේ පැල කරලා තිනවනේ ස්මාර්ට් ක්ලාස්රූමේ පැලේ පැල කරලා තිනවා. උඹලා දැන් පෝර දාලා අරිමේ කරලා ගහව බෙව කරගන්න. හොඳ නැද්ද? හොඳයි. දැන් හිතන්නකො සජිත් නිකන් හරි ගියා නම් එහෙම. දැන් ඔයා දැන් ආ මේ කියන්නේ. දැන් හිතන්න ඉරත් අපි දැන් එයා අනුරලා ගිහිල්ලා මේ ශ්‍රී ලාංකිකයෝ එකතු කරලා නිකන් මන්ට නම් ඒවා ස්ටෑන්ඩ් අප් කොමඩි වගේ. හරිද? පව් වැඩේ මිනිස්සු. ඒ මිනිස්සු ලංකාව ගැන බලබල ඉන්නේ මේ නාට්‍ය අපේ ප්‍රෝග්‍රෑම් අරම බලබල ඉන්නේ මිනිස්සු. එතකොට මේගොල්ලෝ ගිහිල්ලා තියෙන මිනිස්සුන්ට තියෙන නැත්තම් ඒක ඇක්කුම තියෙන ඉඳන් තමයි උතන්ට ගිහලා මෙයාගේ බයිලාන්නේ නෑ ඇත්තම ඇත්ත කියලා හිතලා මේ මිනිස්සු රියල් එක දන්නේ නැහැ නේ මේක ඇතුලේ ඒගොල්ලෝ ඉන්නේ අර ඒ ගවර්න්මන්ට් වල තියෙන කම්ෆර්ටබිලිටි එකේනේ හරිද ඔයා හිතන්න ඔයා දැකලා තියෙනවා ඒ රටට ගිහිල්ලා ඒ විදේශ ඇමති හම්බෙලා
ඇමරිකාවට ගැන ගෝමරි උපයිමටක් දාගෙන ගිල්ල ඔෆිසිලි රාජතාන්ත්‍රික මටමින් විදේශ කටයුතු ඇමති හම්බෙල සාකච්ඡා කරලා මොහරි ප්‍රජෙක්්යක් ලංකාවට ගෙන්ට නෑද රනිල් වික්මසි ජනතපත්ම යව අමුල්ලට ය ඉන්දිය ඕ ඉන් ඒක අඩුමතරම පිස්කොල ලමයිට කිරිදන්නවත්ගේ මේ මදාගෙනට පැඩි අපිකි අබුල්ල එකට අයිතට සජිත් ගියාන ගබුල්ලට අවුල් ලොක්කත් එක කතා කර ලොක්කොම කල පාසැල්ලමට කිරියාර බංගා නොමිලේ නොමිලේ නැදගෙන් අඩුමතර මේ අශෝක්ලේලන් කාලයක කතා කල බස්තිිකාරි කරල දෙනවා නැදගෙන් නෑ එහෙම කරනවා ඒ වගේ ඇගියවත්තිර දැ මේක ගිල ශ්‍රී ලාංකක අපි ඉන්න අයට කතා කල ෆන්ඩ එකුතු කල අරවාමයෝ කල සල්ලි සල්ලි කොයිද කියල හඩුව මොකට ඒ සල්ලි වියදන් කරද ගැන ඊට වැඩිය හොඳයි පිටිදි හාමුදුරුව හිතන්ඩකු සිරි පිටතුයේ සිරි දම්ම හාමුදුරුව සමන්ත බද්‍ර හාමුදුරුව උමන්දාව හිතන්ඩක රාජකෝම ප්‍රෙක්ට ඇදගල වත් ගී තින මාත් ගිහිලද අපි දැක්කනේ ඇතුලි වගා කරනවා ඕගන් ඕගනික කොහොමද එලවලූ පලතුරු කොහොමද එතකොට නිෂ්පාදනය වෙන දේවල් වැඩක් වෙන ඔයව ලංකාවට ඔන්න නැද්ද අවශ්‍යයි ගොච්චර මිනිස්සු වෙනවා දෝකට ෆොරිනස්ල කීදනෙක් වෙනවා දෝක ඇතුළට මේයක්කුන්ට තුළුවන් නෝගේ දෙයක් කරන්න මං මේ කියන්නේ ඔච්චර ලොකු වියදමක් කරනවා ලොකු ටෝක්ස් දෙනවා අරක දෙනවා මේක දෙනවා කරපු කිසි දෙයක් නෑනෙ මෙයා කෘෂිකර්මයට අඩුමතර නේද පුරංකුමරුටි කස්වද්ද පහු සල්ලි වැඩි මේ දන්නේ ඒකට දැන් මේ සමාජ මාධ්‍යවල ඉන්න තරුණ තරුණියෝ කියන්නේම JP JP මාලිමාව කියලා නෑ ඒක උමා මෙහෙමනේ ඒගොල්ලෝ සෝෂල් මීඩියාකින් අන්දරණ දෙන්නේ නේද වස්ති අනුෂ්ක බැන්ද කියලා කිව්වනේ අර ෆොටෝ එක දැම්මට පස්සේ ඉතින් අනුර කුමාරට රැවටෙන ගහන්න දෙයක් මං කියන්නේ අනුර කුමාරලත් ඔක්කොමගේ මඩුපාඩු තියෙනවා නරකක් තියෙනවා හොඳක් තියෙනවා ඕගොල්ලෝ ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩ දාන දැනට ගේන්නකෝ අරයට වැරදි මෙයා වැරදි 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 මේ රට දැන් පෞගිය කාලේ පොඩි පොඩි ප්‍රශ්න තිබ්බනේ දැන් එතකොට අර මේක රට බාර ගන්න කිව්වම මේ සජිත් බාර ගත්තෙත් නැහැ අනුර බාර ගත්තෙත් නැහැ රනිල් ලොක්ක බාර ගත්තනේ වැඩේ ඔය ඉතින් රනිල් ලොක්කට මුකුත් නැහැ නේද උන්නත් දහයි මලත් දහයි මේ කියන්නේ මෙහෙමනේ ඇයි කාලේ බාර ගත්තේ නැත්තේ සජිත් වැඩේ නෑ නෑ බාර ගත්තේ නැහැ කියලා නෙමෙයි මට නම් ආරංචිය ආවේ මට ආරංචිය මේ මම මේ පක්ෂේ මේ එනම මේ වොරක් නෙමෙයි මගේ නෑ මම මට ආරංචිය දෙද නෑ මෙහෙමනේ ඔව් දැන් කවුරු හරි මිනිස්සෙක් මට ගෙනල්ල ඉවරලා වාහනයක යතුරක් අතර දීලා මේක ඔයා බාරගෙන ලීස් එකක් ගෙවාගෙන යන්න මගේ ඇරියස් ලීස් එකක් තියෙනවා ඒකත් ගෙවන්නකොට මම බාර ගන්න නැහැ මං එයාට කියනවා රයිට් ඔයාගේ ලීස් ඔයාගේ ඇරියස් ලීස් එකෙන් භාගයක් ඔයා ගෙවන්න හරි ඔයාට ෆිට් එකට මං ඉතුරු භාගය ගෙවන්න ඔයා ලෝය කෙනෙක් ගාවට එන්න මේ වාහනේ මගේ නමට ලියන්න එයා කියනවා නෑ 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 ලොක්ක පොඩි පොඩි ගේමක් ගහුවා කියලා මේ අවුරුද්ද දෙක ඇතුළත නෑ ඉතින් තිබ්බ දැන ඉඳලා නෑ නෑ බැලන්ස් එකක් ගහලා තියෙනවා අපි ඉතින් ණය ටික ගෙවන්න නැතුව වාහන ගෙන්න නැතුව ඒක ඉතින් අල්ලගෙන ඉන්නවා ඉතින් ඒක හොඳයි ඉතින් අපි මේක හැමදාම මෙහෙම යන්න බෑනේ මොකක් හරි ඉස්සරහට වැඩ පිළිවෙලක් එන්න බෑ සජිත් තවන් පස්සේ තෙල් පෝලිම් ඇවිල්ලා ගෑස් පෝලිම් ඇවිල්ලා ප්‍රශ්න වෙයිද අපේ රටේ නැති වෙයි නේද එහෙම හැම එකම වෙන්නේ නැහැ නේ ඉතින් කොවිඩ් එකයි ඔක්කොමත් එක ඒක ආවා මම දකින්න දේ කියන්නද සජිත් JVP එක බැලන්ස් කරගන්න බැරි වුණොත් ප්‍රශ්නයක් වෙනවා මොකද දැන් බලන්න මේ දැන් ගෝඨාභය රාජපක්ෂ ඉන්නකොට හැමදාම උද්ඝෝෂණ තිබ්බා පෝලිම් වෙනවා මේ හැමදාම උද්ඝෝෂණ දැන් රනිල් ආව ගාම දීපේ ශබ්දයි. ඒක යාළුවනේ. ඒක තමයි. ඒ දැන් සජිත් තාම ආයෝ උද්ඝෝෂණ ටික පටන් ගන්නනේ මේ මිනිස්සු ටික. අපි දන්නේ නැහැ. ත්‍රස්තවාදී ටික. අපි දන්නේ නැහැ සජිත් දී ඇතුලේ මොන මොන ප්ලෑනක් තියෙනවද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ මම ඒකයි කිව්වේ හැම වෙලේම අපි අනිත් මිනිස්සයා දුර්වලයි දුර්වලයි කියලා හිතන්න අරකයි. සජිත් ප්‍රේමදාස වුණත් ඒ පක්ෂේ වුණත් කවුරු වුණත් මේ මිනිස්සු ඒ මොන ප්ලෑන තියෙනවද දන්නේ නැහනේ. විපක්ෂ නායකට එනකන් ගේමක් ගහ ගැහුවානේ. අද වෙනකොටත් තරගේ මේ මේම අතරතුරේ රයිට් සජිත් එක කණුවක්නේ එතනට ගෙනල්ලා තියෙනවනේ පොර මොනව වුණත් මේ පක්ෂය ඇතුළේ ඉන්න අය මොනවා කිව්වත් මොන දේ වුණත් අර අතන අර එතනට ගෙනල්ලා තියෙනවනේ දැන් මාලිමාව මාලිමාව කිව්වට ඉතින් මාලිමාව නෙවෙයි ඔක JVP එකනේ ඒ පක්ෂයේ හිටපු മന്ത്രിවරු ඒ ඔය නායකයෝ දැන් මේ ඊයේ පෙරේද පොලිටික්ස් ආවනේ මෙනි චිරාත් කාලයක් තිස්සේ හිටපු මිනිස්සුනේ අඩුමතර මේ විපක්ෂයට එන්නවත් ගේමක් ගහගන්න බැරි වුණානේ නේද ඉස්සරහට දින්නොත් හොඳයි ඉතින් ඒක ඒක වෙන කතන්දරයක් දැන් අධිකරණ බලයේ ගමට දුන්නොත් මොකද කරන්නේ ඔකට දෙමට කොට වාට එහෙම මේ පැත්තේ වාටම බලා ගන්න පුළුවන් නේ මොකද වෙන්නේ එමු නෝ දැකද ඕ ඒක ඒකේ මේ අනේ මන්ද මං ලාල් කාන්ත ඒගොල්ලොත් එක තරහද වත් දන්නේ නැහැ ලාවකට නේද අයියෝ ඊයේ කතා කියන්නේ අධිකරණ බලයේ ගමට දෙනවා කියනවා නී මොකද යුක්තිය පසිඳලීමේ බලය දෙනවා කියනවා ඊලොන් මස්ක් ආර්ථික ඝාතකයා කිව්වා ඒක තමයි ඒවන වැරදි මම මරු ඉන්ටර්වයුව එකක් දැක SL log එකෙත් ඒ කියන්නේ මේ වගේ ඒ එලොන් මස්ක්ලා වගේ මිනිස්සුන්වවත් දන්නේ නැතුවද දන්නේ නැති මිනිස්සු කොහොමද ආර්ථිකයක් හදන්නේ? ඒ කියන්නේ අර ඔයාට තේරෙන්නේ නැතර කැලරියට දැන් ගමකට ගිහිල්ලා අපි ගියමුකෝ ඔයක බදුල්ලෙද කොයිද කියලා තිබ්බේ. ගමේ ගිහිල්ලා එලොන් මස්ක්ලා වගේ ආර්ථික ඝාතකයෝ මේකට ගේනවා. මේ තක්කඩි. එහෙම කීවා නේද? ඒතකොට මේ මිනිස්සු දන්නේ නැහැ එලොන් මස්ක් කියන්නේ කවුද කියලා. ඇත්තම කතාව කියනවනම්
කියන එක දන්නෙත් නැතුව කොයිද අර මිනිස්සු දන්නේ කියන කයින්සක මිනිස්සු ඒ මිනිස්සු ඕනේ දෙයක් ඕ මේ රට දෙන්න ඒ වගේ තැනකට ඔය ගිහින්නේ ඒක අපරාධයක් ඕකේ නැද්ද ඕක අපි කිමු හරි එලොන් මස්ක්ට ගියා කියලා ඒකට යනවා එයාට මොකක් හරි මේකකින් මේ වගේ මේ වග කියේතු මිනිස්සෙක් මෙහෙම ආට ඔයාලා සම්බන්ධව මේ රටේ මිනිස්සුන්ට කියලා තියෙනවා. අපි කිය මේ ආණ්ඩුව ආවා කියලා එලොන් මස් මේ පැත්ත හැරිලවත් බලනවද? ඊට පස්සේ නේද? මෝඩකම මෝඩකම. දැන් සමග ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හැටියට මේ ලෙඩ දාන්න එපා. මට මේ ටිකක් මේ මගේ වැඩක් කරගෙන මම මේ ඇයි මෙහෙමයි. ඇයිද හැමෝම කියන්නේ මම දැක්කා මේ වගේ ආලෝකුත් දාලා දිනවා. උදේ නැගිට ගාම ඉස්සලම බලනවලු වාගේ ප්‍රොෆයිල් එක බලනවලු මගේ ප්‍රොෆයිල් එක බලනවලු ගය නෑ ඉතින් ගේම් තමයි ඉතින් ඒක බලනවා දැන් මෙහෙමයි අපි රාජ් අපි දන්න දෙයක් තියෙනවා නම් අපිට තේරෙන දෙයක් තියෙනවා නම් ඒකේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන් අඩුපාඩුකම් ඉතින් තියෙනවනේ අපි සමාජලට කියන්නේ මං කියන්නේ අපි දන්න දේවල් අපිට තේරෙන දේවල් ওই ගේම් සම්බන්ධව අපිත් දන්නවනේ අනේ ඒ කියන්නේ ගේම් ගැහෙන විදිහ අපි දන්නේ නැද්ද? අපිත් මේ රටේ අපිත් බබ්බු නෙමෙයිනේ. අපිටත් උඩ ලේයර් එකේද පල්ලෑ ලේයර් එකට එනකම් මිනිස්සු අපිට එක්කත් ආශ්‍රය කරනවා. කතා බහ කරනවා. පෞද්ගලිකව හිතවත් කමට කියන දේවල් තියෙනවා. මේ දේවල් එක්ක අපිත් ගේම් එක ගේම් දන්නවා. එතකොට මේ ගේම් ගහනකොට මේ ගේම් නොදැන ටීවී එකේ නුයි සෝෂල් මීඩියා එකේ නුයි කියන කරන දේවල් ඇත්ත කියලා හිතන අයට අපි කියලා දෙන එක හොඳ නැද්ද? හොඳයි. නේද? අද මේක අද බයින්න පුළුවන්. සමහරකට අවුරුද්දකින් දෙකකින් කියන පුළුවන් අරු ගෙදා ගියපු කතාව හරියට වරනේ. ඔව්. නේද? ඒක තමයි. දැන් පිටිදී ආම්දුරන්ට කොච්චර බයිද? කවුද? පිටිදී ආම්දුර. දැන් බෑ අර වාගේ page එකේ බලන්න බෑ පුදුම විදියට ජෙප්ප කුණු හරප බැලලා. ඒ ආතල්ලෙක් ගද්දෙන්කො. දුගීතෙන් නැද්ද? නෑ. ඒක දාන්නේ. ඒක දාන්නේ ඕන එකෙකුට ඕන දෙයක් කියාගන්නනේ. ඒ ඒගොල්ලගේ මතයනේ කියන්නේ මට මොකද මන් දාන්නේ ඇත්ත. ඇත්ත post එක මම ඇත්ත දේ මගේ මාට හිතන දේ දානවා. ඒකට අර විදියට උන් කොච්චර ගෝත්‍රිකයිද කියන්නේ එතනින්. නේද? අපි ගිහිල්ලා දාන්නේ නැහනේ මේ 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 කාගවත් මේ දැන් අපි කියමු NPP එකේ poster එක මේ මේකක අප මේ පාර අපි සජබට මේ පාර අපි පොහට්ටුවට ඒව දාන්නේ නැහනේ මේ කවුරුත් යන්නේ නැහනේ දැන් අවසාන ප්‍රශ්නය මේ පාර දැන් චන්දගොල්ල ළඟට ගිහිල්ලා මේ පාර කතිරේ ගහන්නේ දිලිත් ජයවීරටද නැත්තම් සජිත්ටද ගහන්නේ මොකද දිලිත් මම හිතන්නේ මේ පාර ඉල්ලයි කියලා ඉල්ලුවොත් මොකද ගන්නෙ මොකද ජනාධිපති වර්ණයට ඉල්ලන්නේ නැහැ වාට උදව් කරලා දිනවනේ වාගේ ලොකු ප්‍රෝග්‍රෑම් එකයි වාට මුලමතක් කරන්න බෑනේ දිලිත් ජයවීර ගැන. තන්දේ කාට දෙන්න කියලා අපි කියන්නේ නැතුයි. නෑ නෑ. තන්දේ හිර වෙනව නේ. නෑ නෑ හිර වෙන්නේ නෑ. මම මට ෂුවර් දිලිත් ලොක්ක ඉල්ලන්නේ නැහැ මේ පාර. ඉල්ලන්නේ නැහැ. නෑ. ඇයි එහෙම කියන්නේ? නෑ ඉතින් දිලිත් ලොක්ක බෑහල වැඩ. නෑ බෑහල වැඩ. ඉතින් තව ටිකක් හදාගෙන කරගෙන එන එක එකපාරෙ ඉන්න බෑ. පළවෙනි පාර ඇවිල්ලා නිකන් මෙව වෙන්න ඕනේ නෑ. මේ වෙලාවට ඇයි? මේ මෙයත් ඇවිල්ලා පොඩි පය බඩුවක් නෙමෙයි. නෑ. දැන් වාකේ මා කටි කරවා බෑ වෙන්නම පොරක්නේ. මේ දවස්වල දිලිත් ලොක්ක කරගාරේ රොටි කඩවා කියලා. අයිතන දීත් ලොක රොටි කන්නේ නිකන් කියලාද? අයියේ. බොත් පරි ඇති ඇතුලේ වෙන වෙන බොත් පරි ප්ලෑන් එකක් ඇති. දැන් පේශල අවසාන වශයෙන් මේ සමාජ ජාල වල ඉන්න මේ තරුණ කොල්ලෝ කෙල්ලන් මේ ගොඩක් මේ මාලිමාවට වශී වෙලා ඉන්න කොල්ලෝ කෙල්ලන් අන්තිම අවසාන වශයෙන් මේ දැන් බොහොම කෙටියෙන් කියන්නේ මල්ලියන් නංගියේ රැවටෙන්න එපා. ටෝක්ස් දීපු කිසිම එකෙක් මේ ලෝකේ දේවල් කරලා නැත. දැන් හොඳම උදාහරණේ ඒ දවස්වල ඕගලන්ට කොච්චර හොඳ කිව්වද? නැදින හරි වැරදුනා තමයි එතකොට දැන් කොච්චර ගහනවද අපේ දෙරණ චතුරට මෙන්න මාධ්‍යවේදියෝ මෙන්න අයියේ උඹලා වගේ වුන් කියලා නිසදැස් කවිලියලා දැන් අනේ අකෝතෝ අර මේ කී බයිනෝ එතනට ගේ හද ගෙන්න ගන්න හදන්න එපා බැලන්ස් එකේ ඉන්න තමුන්ට තේරෙනවා නම් මේ මෙන්න මෙයා තමයි මෙහෙමයි මෙයා තමයි මෙහෙමයි කියලා කතිරේ ඔය කොච්චර කියෙව්වත් වැඩක් නැහැ ඕ කතිරේ තමයි වැදගත් නේද අපි දන්නේ නැහැ නේ රටේ මිනිස්සු තව තව මාස කීයක් තියෙනවද හතරක් හතරක් පොයේ කියන්නේ පොයේ 3-4කින් නිකිනි ඇසල නිකිනි බිනර ඊට පස්සේ තියනවා ඉතින් ඒ නිසා මං කියන්නේ බොරුවට සෝෂල් මීඩියා කියන හැම එකටම රැවටෙන්න එපා ඇත්ත දේවල් තියෙනවා ඒවට ඒ විදිහට රියැක්ට් කරන්න ඒවා මේවා කරන්න පොලිටිෂියන්ලගේ ගොඩක් ඒවට අවු වෙන්නේ නැතුව හිටියොත් අපිට මේ රට ඉක්මනින් හොඳ තැනකට ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපේ රට ඉස්රාල් දියුණු කළා රට සුර පුරයක් කළා රට සිස්ටම් චේන්ජ් කළා මේ වෙනස් කරන්න මේ ඔක්තෝබර් මාසයේ තියෙන ඡන්දේ පේශලවා කෙලිම කියන්න කාටද වා ඡන්දේ මේ තරුණ තැන ඡන්ද දෙන්න ඕනේ කියලා. මම කියන්නේ වැඩ පිළිවෙලක් තියෙන දැන් SJB කියන නම් ওই බ්ලූ print එකක් අරවා මේ ඔක්කොම එළියට දාලා ඒවත් කියවන්න අනිත් පක්ෂවල තියෙන ඒවත් කියවන්න ඔක්කොම කියවලා බලලා මේ තරුණ පරම්පරාව කියන්නේ බූරුව නෙමෙයි නින්නේ
ඉගෙන ගත්ත වට එන්න කෙලිම කියන්න කාට දෙන්න ඕන කියලා නෑ මම දෙනවා මම දෙන්නේ ස්ටේපියකට කොහොමද දෙන්නේ මම ඔක 2019 කිව්වනේ ඒ මගේ ඡන්දේ මම දෙනවා කියලා කවුරුත් දෙන්න ඕනේ නැහැ ඕගොල්ලෝ ස්ටඩි කරලා බලන්න කාටද මම දෙන්න ඕනේ ඇයි මේගොල්ලන්ට දෙන්න ඕනේ ඇයි මේගොල්ලන්ට නොදෙන්න ඕනේ කියලා වල බලන්න හැබැයි එඩිට් කරලා දාන කතා වලට මාට්ටු වෙන්න එපා එඩිට් කරලා මොනවද කතා නෑ ඔය එක එකව දානවා එඩිට් කරලා දාන කතා ඒවට එම අවු වෙන්න එපා අපි ඊට වඩා ප්‍රොෆෙෂනල් වෙමු මම දැක්කර යාපනයේ ක්‍රිකට් මේ මැච් එක මොකද්ද මේ ග්‍රවුන්ඩ් එක ගැන කතා කරනවා කතා කර මම දැක්ක එකේ ඔරිජිනල් එක දාලා තියෙනවා හරි එහෙනම් මුදුසර අපි ඉස්සරහට ඉස්සරට කතා කරමු ආයි නේ අනිවාර්යෙන් මේ අපි වගේ ඉන්න ට්‍රයි කරන්න ඕගොල්ලෝ ජය